හැමෝටම good evening. Good evening, sir. 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 Sadhya Madhi. Good evening, sir. Good evening, sir. Right, හොඳයි. හරි, දැන් good evening හොඳයි. හැමෝටම අද දවස good evening තමයි. ඇයි දන්නවද? Good evening, sir. Right, පුතේ දැන් හරි. දැන් good evening හරි. දැන් හැමෝටම අද දවස good evening. ඇයි දන්නවද? ලංකාවේ ඉන්න ලස්සනම සර් ඔයගොල්ලන් ඉස්සරහින් ඉන්නේ දැන්. හරිද? ඒ අද දවස කොහොමත් good evening වෙනවා මෙතනින් පස්සේ. හාද? හරි. දැන් හැමෝම මට පොඩි උදව්වක් කරන්න ඕනි පන්තිය පටන් ගන්න කලින්. මොකද්ද කරන උදව්ව? ලොකුම උදව්ව තමයි සර් කතා කරද්දී ඕගොල්ලන් පුළුවන් තරම් ඇහුම්කන් දෙන්න ඕනි. හරි නේද? ඉන් පස්සේ සර් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත් විතරක් ඕගොල්ලෝ අය කවුද තියන්නේ? මයික් එක ඔන් කරලා කතා කරන්න. සර් මොකද්ද කිව්වේ? ඇහෙනවද පුතේ? සර් කැඩි කැඩි ඇහුණා ඉස්සෙල්ලා. ආ දැන් ඇහෙනවද හොඳට? ඔව් මොකද්ද සර් ඉස්සෙල්ලා කිව්වේ? හරි මං කිව්වේ අද දවස හැමෝටම good evening. හේතුව ලංකාවේ ඉන්න ලස්සනම සර් ඔයගොල්ලන් ගාව ඉන්නේ දැන්. හොඳේ. ඒ ඉඳ හැමෝටම අද evening good evening. හාද? ඊළඟට අද දවසේ දැන් උගන්වන්න පටන් ගත්තන් පස්සේ පුළුවන් තරම් ඕගොල්ලන් නිශ්ශබ්දව අහගෙන ඉන්න ඕනි. සර් මොනහරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න ඒක කමක් නැහැ ඒක වෙන්න ඕනි. අනිත් වෙලාවේ ඇහුම්කන් දෙන්න ඕනි. හාද? හැමෝම හරිද? රෙඩි? රෙඩි සර්. යස්. ඕකේ. Ready, sir. Ready, sir. Ready, sir. Yes, sir. Ready. Good. Ready, sir. Okay. Onna then. Ready, sir. Right. Then, api adha davase paadam English. Okay. Adha davase api katha karanne. English ගැනයි ඕගොල්ලන් මන් දන්නවා පහ වසරේ ගොඩාක් ඉගෙන ගත්තා නේද දැන් ඔන්න අපි කතා කරන්න යන්නේ අද දවසේ English ගැන මම කලින් කිව්වා ඕගොල්ලන් ඕගොල්ලන්ගේ screen වල ලියන ඒවා ඒව කොහොම නවත්තන්න එතකොට මේ වැඩේ අපිට කරගෙන යන්න බැරි වෙයි අහගන්න ලියන එක නවත්තලා L right හොඳයි එහෙනම් අද දවසේ අපි කතා කරන්නේ English කියන පාඩම ගන්නවනේ ඉංග්‍රීසි අපි ඉගෙනගෙන තියෙනවා කවුද ඔයගොල්ලන්ට අද දවසේ සම්බන්ධ වෙන්නේ මේ ඉන්නේ සිවාස තමයි සිවාස හරිද අද දවසේ ඔයගොල්ලන්ට එක්ක සිවාස සම්බන්ධ වෙන අපේ ළමයි නම් මට ආදරේට සුපර් සිවා කියලා ආ ඒකත් ලියා ගන්නවා සමහර අය සුපර් සිවා කියලා හොඳයි අහුම් කන් දෙන්න එහෙනම් අද දවසේ මම කලවාණ කියන ලස්සනම නගරේ ඉඳන් ඔයගොල්ලන්ට ලස්සනම ඉංග්‍රීසි ටිකක් ගේන්නයි හදන්නේ ලබන අවුරුද්දට ලෑස්ති වෙන්න. හා නේද? ලෑස්ති නේද? එහෙනම් අපි මුලින්ම යමු පාඩමට. අද දවසේ අපි පාඩම පටන් ගන්න කලින් අර බලන්න චූටි පුතෙක් චිත්‍රයකුත් ඇඳලා ඒ පොඩ්ඩට අපේ ස්ක්‍රීන් එකේ. නේද? අපි ඉස්සරහට ඔක්කොම නවත්ත ගන්න වෙනවා. හරි කමක් නැහැ. කමක් නැහැ. හොඳයි දැන් මාත් එක්ක ඔයගොල්ලන් පොඩ්ඩක් පොඩ්ඩක් කතා කරාට කමක් නැහැ මේ දැන් ඔයගොල්ලන්ට පින්තූරයක් පේනවද පුතේ ඔව් සර් හොඳයි ඔව් සර් what is this yes sir okay what is this yes sir yes sir it's a book it's a book හොඳයි දැන් ඔන්න මම ප්‍රශ්න ඇහුවා දැන් මෙතනින් එහා පුතේ මම උගන්වන්නට ඒක හොඳට අහගෙන ඉන්න ඔන්න වැදගත් කාරණයක් කියන්නේ මේක it is a book තමයි අපි වචනින් වචන ඉගෙන ගන්නකොට අපි මේකට කියන්නේ we call these අපි මෙන්න මේකට කියන්නේ a
book. A book. A book yanne potak. A book yanne potak. Da kalabala wenne pa mukut kiyannawat mukut liyannawat yanne pa. Man ugulanta awasthawak denawa liya ganna. E nan me tiyenne potak. Etakota api kiyanne a book kiyala. Hari neda? Samara aya na sir me pota man dannawa kiyala kiyenawa. The book kiyala. E nan potak pennala kawuru hari kiyena kota ekata api a book kiyannat puluwan. The book kiyannat puluwan. Dan mawa penawa nan mawa penawa nan screen eke mage ate tiyenawa ara screen ekata amatharawa mawa penawa nan menna phone ekak. A phone, the phone. නේද මම පේනවා ඇතිනේ මේ තියෙන්නේ පෑනක්නේ a pen නැත්නම් the pen කියන්නත් පුළුවන් එහෙනම් එක දෙයක් තියෙනකොට අපිට දෙවිදියකට කියන්න පුළුවන් මොකද්ද a book ඒවා හිතින් කියා ගන්න හොඳයි හයියට කියන්න එපා එතකොට කරදරයක් නෑ හැමෝටම a book නැත්නම් the book එතකොට this is a book වෙන්නත් පුළුවන් this is the book වෙන්නත් පුළුවන් අපි අද ඉගෙන ගන්නේ වාක්‍ය නෙවෙයි වචන හරි නේද එහෙනම් a book නැත්නම් the book මොකද්ද වෙනස එකයි තියෙන්නේ තියෙන්නේ එකයි a book කියන්නේ පොතක් the book කියන්නේ පොත a book කියන්නේ පොතක් the book කියන්නේ පොත හරි නේද මම ලියා ගන්න අවස්ථාවක් දෙන්න කලබල වෙන්න එපා දැන් ලියන්න යන්න එපා මේ කට්ටිය එනවා අපේ පන්තියට පරක්කු වෙලා බස් එක පරක්කු වෙලා සමහර අයට කෝච්චිය පරක්කු වෙලා අර පරක්කු වෙලා දුවගෙන එන කට්ටියට අපි පොඩ්ඩක් ඉඩ දෙමු හරි එහෙනම් ඔන්න දැන් බලන්නකෝ ලස්සන පොත් දෙකක් තියෙනවා එතකොට අපි කියනවාද a book කියලා බෑ එතකොට අපි කියන්නේ books කියලා books කියලායි අපි කියන්නේ එතකොට පොත් දෙකක් තියෙන හින්දා පොත් දෙකක් තියෙන හින්දා අපිට පුළුවන් the books කියන්නත් පුළුවන් the books පොත් කියන්නත් පුළුවන් දැන් බලන්න අතන තියෙන වචන තුනම බලන්න හොඳට a book පොතක් the book the ඊළඟට පොත් කීපයක් තියෙනවා ඒ හින්දා අපි කිව්වා the books කියලා the books කියුවා තේරුණා නේද එහෙම විතරද කියන්න පුළුවන් ඈ පුතේ ඊට අමතරව අපිට කියන්න කොහොමද කියලා තමයි බලමු අඩියක් දෙන්න අර බලන්න මොකද්ද කිව්වේ the books දැම්මුණා two books ඇයි පොත් දෙකක් නේ පොත් දෙකක් තියෙන හින්දා අපි කියනවා two books කියලා එහෙනම් දැන් වචන ටිකේ වෙනස බලමු ආපෝ a book පොත the book පොත the books පොත් two books පොත් දෙකක් තවත් කට්ටියක් පරක්කු වෙලා ඇවිල්ලා හරි පොඩක් ඉන්න හරි හරි එකතු කරගත්තා හරි නේද එතකොට බලන්න එකක් දෙක වුණා ඊළඟට සර් මොකද්ද කරන්න හදන්නේ අපි බලමු ඊළඟට මොකද්ද කරන්න හදන්නේ කියලා අන්න බලන්න පොත් ගොඩයි පොත් ගොඩයි දැන් මොකද්ද අපි කියන්නේ දැනුත් අපිට පුළුවන් බුක්ස් කියන්න දැනුත් පුළුවන් පුතේ බුක්ස් කියන්න නේද හැබැයි වෙනසක් තියෙනවා පොත් ගොඩයිනේ ඒ හින්දා මං ආයෙත් දානවා the books ඔව් එහෙමත් කියන්න පුළුවන් පොත් බලන්න දෙකක් තිබුණත් පොත් ගොඩක් තිබුණත් පොත් කියන්න පුළුවන් අපිට තව මොකද්ද කියන්න පුළුවන් සම් බුක්ස් කියන්නත් පුළුවන් පොත් ටිකක් පොත් හතරක් විතර තියෙනවානේ ඒ ඉඳ පොත් ටිකක් කියන්නත් පුළුවන් ආ තව බලමු අන්න සම් බුක්ස් කියන්නත් පුළුවන් පහක් තිබුණා නම් 5 බුක්ස් වෙනවා පැහැදිලිද දැන් සර් මොකද්ද මේ කරන්න හදන්නේ what is he going to do let's see අන්න බලන්න විමන්ත පුතා චිත්‍ර ඇඳලා අපේ පින්තූර ටික කැත කරනවා කවුද විමන්ත පුතා එහෙම කරන්න එපා එහෙම වුණොත් විමන්ත පුතාව අපිට අයින් කරන්න වෙනවා කරදරකාරයෝ අපි අයින් කරනවා ඉගෙන ගන්න විතරයි තියාගන්නේ විමන්ත පුතේ එහෙම කරන්න එපා
අඳින්න එපා පුතේ හොඳ ළමයා වගේ ඉන්න ඕනි හරි හරි පුතේ එහෙනම් දැන් දැක්කද අපෝ එක සැරයක් tire දියා බලන්න මොකද්ද තියෙන්නේ a book පොතක් the book පොත the books පොත් two books පොත් දෙක අර අන්තිම පින්තූරේ the books පොත් some books පොත් ටිකක් four books පොත් හතරක් ඇති නේද පොත් නම් හැමදාම බලනවස එහෙනම් අපි වෙන දෙයක් ගැන බලමු අර බලන්න විමන්ත පුතා කරපු වැඩේ තාම අපේ ස්ක්‍රීන් එක කැත වෙලා නේද එපා පුතේ එහෙම කරන්න හරි හොඳයි දැන් නැතුව කරන්නත් ඇති හොඳයි ආ look at the picture කවුද මේ player කෙනෙක් කියනවා player කෙනෙක් football player වෙන football player ආ player කෙනෙක් පුතේ football player football player පුතේ දැන් කලින් හරි දැන් කලින් විස්තරේ මතකද කලින් විස්තරේ මතකද ඔයගොල්ලන්ට කියපු විදිය ඒ විදියත් එක්කම තමා මේ යන්න හදන්නේ සර් එහෙනම් බලන්න කලින් විස්තරේ සම්පූර්ණ tire ඒක මතකයිනේ එහෙනම් දැන් බලමු මේ කතාව මුලින්ම අපි කියනවා ක්‍රීඩකයෙක් කියලා ක්‍රීඩකයෙක් a player a player ක්‍රීඩකයා මයික් ඔෆ් කරගන්න ඕනේ වගේ ඩයිනසර් මයික් ටික ඔෆ් කරගන්න යස් මේ පොඩ්ඩක් ඉන්න තප්පරයක් දෙන්න ළමයි කට්ටිය මග බලාගෙන ඉන්නවලු කට්ටියම වෙලාවට මෙන්න පුතේ එතකොට වැඩි ලේසි එතකොට පන්ති කරගෙන යන්න ලේසි හරි හොඳයි a player නැත්තම් අපිට කොහොමද කියන්න පුළුවන් කියලා මං කිව්වේ ආ the player ක්‍රීඩකයා හොඳට මාත් එක්ක කියන්න ක්‍රීඩකයෙක් ක්‍රීඩකයා දැන් කවුද ගුඩයි කට්ටිය අපි කියනවා players ක්‍රීඩකයන් the players කියන්නත් පුළුවන් ක්‍රීඩකයන් කී දෙනෙක් කියවද ගණන් කරලා බැලුවොත් ඉන්නවා එක කන් චෝප්ලස් 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 මෙනි ප්ලේයර්ස් සම් ප්ලේයර්ස් මුදලා මයිනම් මයික් ඔෆ් කරයි බලමු ඔගල්මයිද කියලා රයිට් ප්ලේයර්ස් මෙනි ප්ලේයර්ස් Many players. Many players. Many players. Many players. The players. The players. Creator. Ilagatta. Some players. Oh. Ilagatta. Many players. Creator kyo good eye. Creator kyo. Sir. Good eye. Opute. Sir, there are four players. Can you tell me? There are four players කියන්නේ හොඳයි හැබැයි වාක්‍යයක් නේ පුතේ අපි අද වාක්‍ය නේ Sir there are four players ද Oh පොඩි වාක්‍යයක් නේ පුතේ Sir කියලා දෙන්නේ තාම වාක්‍ය නෙමෙයි පොඩි දේවල් පොඩි කොටසක් කියලා දෙන්නේ හොඳේ අපි ඒව පස්සේ බලමු කොහොමද වාක්‍යයක් හදන්නේ කියලා හොඳයි සචිල එහෙනම් the players කියන්න පුළුවන් some players පුළුවන් many players පුළුවන් නේද එතකොට the player කියන්නේ ක්‍රීඩකයා a player කියන්නේ ක්‍රීඩකයෙක් the players කියන්නේ ක්‍රීඩකයෝ four players කියන්නේ ක්‍රීඩකයන් හතර දෙනෙක් the players ක්‍රීඩකයෝ some players ටික දෙනෙක් many players අපි බලමු එනං ඊළඟට සර් මොකද්ද පෙන්වන්න හදන්නේ ආ නපුරෙක් ඉන්නවා නේද නමුත් අපිට වැදගත් එක්කෙනෙක් කවුද මෙයා බී බී එක්කෙනෙක් ඉන්නවා බී දැන් ඊළඟට මතකද ඔයගොල්ලන්ට බී ඊළඟ වචන ටික මතකද ඔයගොල්ලන්ට තිබුණා මතක් කරලා බලමු ඩර්බි ඩර්බි ඩර්බි
හොඳයි දැන් තේරුණාද වචනේ වෙනස් වෙච්ච හැටි දැන් පැහැදිලිද වචනේ yes yes sir yes sir Right. ඔන්න දැන් සර් මෙච්චර වෙලා පාඩම නෙවෙයි ගන්නේ පුතේ. පාඩමට ප්‍රවේශයක් විතරයි මේ ගත්තේ. පාඩමට පොඩි ආරම්භයක්. එහෙනම් අද පාඩම මොකක්ද ඇද්ද? What is the sub topic today? Do you know what is the topic today? මොකද මාතෘකාව කියලා? මීමැස්සෝ සර් මාතෘකාව. හරිද? No. වැරදි සර් ක්‍රීඩක මාතෘකාව තමයි පේනවද ලොකු මාතෘකාවක් ෆ්ලූරලයිසේෂන් බහුවචන බහුවචන කිරීම බහුවචන බහුවචන කිරීම එහෙනම් ලියමුද අපි මාතෘකාව හැමෝම එකතු වෙලා take your notebook please take your notebook Take your notebook. Take your notebook, please. Okay. Okay. Good. Pluralization. Pluralization means bahuvachana kirima. Ara balanne Vimanta putage kuruseta aama tiyena wane. Appa raade ape wedi. Vimanta puta duk wenawa athi den karapu wedi eka karan deyak naha puthe. Pluralization කියන්නේ බහුවචන කිරීම. මම අද දවසේ පුතේ ගොඩක් දේවල් නෙමෙයි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නේ. බහුවචන කිරීමේදී there are few rules නීති කීපයක් තියෙනවා. We follow some rules. Okay? The first rule is adding s. S එකතු කිරීම පුතේ පළවෙනි නීතිය පුතේ s එකතු කිරීම. පළවෙනි adding ies අර මං කියලා දෙන එකින් එක අපි යමුකෝ නේ පළවෙනි නීතිය තමයි පුතේ s එකතු කිරීම හරි හරි අන්න බලන්න adding s එකතු කිරීම සාමාන්‍යයෙන් in normal use සාමාන්‍යයෙන් පුතේ අපි බහුවචනයක් කරන්න to make plurals We add s. අපි එකතු කරන්නේ s අකුර විතරයි. සර්ද ලියන්න ඕනේද? ආ පොඩක් ඉන්න. අපි කියලා යමුනේ ඔක්කොටම කලින්. මාත් එක්ක කියම් හිතෙන් කියන්න පුතේ හයියෙන් කිව්වොත් එමා අපිට මේ වැඩේ කරන්න බැරි වෙයි. We can't do this work. So support me. Okay බලමු කවුද හොල්ලාමයි කියලා. Right. පළවෙනි වචනේ table. Car. Table. Ball. Table. Pen. Book. Building. දැන් මේවා අපි බහුවචන කරන්න ඕනි. මොකක්ද අපි එකතු කරන්නේ පුතේ? S අකුර. S අකුර. Right. S word. S letter. Adding S කියලා ලියලා මෙන්න මේ වචන ටික ලියලා බහුවචන කරන්න බලන්න ඉක්මනටම වේගින්. I will wait to see your answers. Okay, quick. Hurry up. Ranuthumi What liyanno ne puthe Adding s kiyala dala ek manata kuri you have to hurry up Happy Thanksgiving.
Sir, මොනවත් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද? Sir, I am finished. Okay, very good. Sir, I am finished. Okay. Look at the answers. Table, table, tables, car. Cars, bowl, bowls, pen, book, books, building, buildings. Okay. Sir, අපිට සේ our bees කියලා ලියන්න හැදුවා. පුළුවන් ඒවා ලියන්න පුළුවන් පුතේ our bees කියලාත් පුළුවන්. Our bees ලියන්න පුළුවන් no problem. Okay, we can do it. But අද අපි කරන්නේ පුතේ pluralization මම පොඩි උදාහරණයක් තමයි කිව්වේ pluralization okay හරි නේද සර් ලියන්න ඕනේද ඔව් ලිව්වේ නැද්ද තාම මං දුන්න වෙලාවක් ලියා ගන්න එතකොට පළවෙනි නීතිය පුතේ මන්ට කතා කරමු වෙලාව මදි වෙයි අපිට adding s s එකතු කිරීම බහුවචන කරද්දී අපි එකතු කරනවා s we add s end of the say word 30 building buildings okay finish sir okay sir I am done okay good good, good. Very good sir finish okay good sir finish okay putte okay Okay, එහෙනම් අපි යන්න දැන් we'll move to the next one, okay? Okay, we'll move to the next activity, next lesson, okay? Okay, පුතේ. Me too. පුතේ, මතක තියාගන්න you have to remember මෙන්න මේ අකුරු ටික. වචනයක අග අකුර O නම්, TH නම්, SH නම්, double S නම්, S නම්, X නම් අපි බහුවචන කරද්දී ඊ අකුර ඊ එස් කරන්න ඕනේ පුතේ තා විනාඩි 10න් අපි ලොග් අවුට් වෙනවා ආපෝ අපි එනවා පුතේ හොඳේ විනාඩි 10 ලොග් අවුට් වෙච්ච ගමන් ආපෝ එනවා හොඳේ ඔයකෙම එන්න 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 එහෙනම් ලියාගන්න දෙවෙනි නීතිය ඒ විනාඩි 10න් අග අකුර ඕ නම් CH නම් SH නම් double S නම් S නම් X නම් අපිට එකතු කරන්න වෙන්නේ ES අපි එකතු කරන්න වෙන්නේ ES අපි බලමු එන ඉක්මනට ඒකට උදාහරණ මොනවද සර් දෙන්නේ කියලා we'll see okay look at the examples mango mat brush class bus box වල අග අකුර අග අකුර ඕ අග අකුර නේද මැංගෝ එකේ බලන්න අග අකුර ඕ බලන්න අග අකුර එච් එකේ බලන්න අග අකුර එස් එච් ක්ලාස් එකේ ඩබල් එස් බස් එකේ බොක්ස් එකේ එන දේවල් පැහැදිලි නෑ එහුන්න අපතේ මම හිතන්නේ අනිත් අයට ඇහෙනවා ඔයාගේ නෙට්වර්ක් එකේ ප්‍රශ්නයක් ඇත්තේ පුතේ එහෙමත් වෙන්න පුළුවන් හොඳට try කරන්න නේද දන්නවා සමහර බබාලට නිදිමතයි එතකොට අම්මලා නෝට් ලියලා දෙනවා බලන්න කොච්චර හොඳද අම්මලා කියලා නේද ඕකේ good mango අතන අග අකුර ඕ match අග අකුර CH Brush agakur S. Class double S. Bus S. Box X. Enang api agata ekathu karanno oni pute. Mokadda? ES ekathu karanno. Mango, mangoes, match, matches. Brush, brushes. Class, classes. Bus, boxes. Boxes. So, hadanna balanna ikmanata. Me vinadi 10 kalin hadanna balanna honda lamai wage. අර වතුර තම
Bye. I am finished, sir. Good, good, good. I will give you some. I am finished. We'll give some time for others, okay? I am finished, sir. I am finished. Finish, sir. Okay, good. Sir, I am finished. Good to take. හැමෝම ඔයගලන් වගේ දක්ෂ නැහැ අපි පොඩ්ඩක් ඉමු හොඳේ අනිත් ඇටත් වෙලාවක් දෙමු නෝට් එක ලියා ගන්න වැඩේ කරලා සම්පූර්ණ ඕකේ 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 ගුඩ් Right. Ena answers tika hari neda pute? Check karane da answers tika bolange. Neda. Right. Let's move to the other one. Tungine ekata api balala imu ikmanta api log off enna kalin. Anna balanna last letter y tiyeddi api ekathu karanna onilu I E S liya ganna neethiyak. Aga kura wainam ඉවත් කර IS එකතු කරන්න. Last letter එක අන්තිම අකුර Y නම් පුතේ ඒක ඉවත් කරලා IS එකතු කරන්න. පැහැදිලි නේද? අග අකුර Y නම් ඉවත් කර IS එකතු කරන්න. සෑ කියන්නකෝ. අග අකුර Y නම් ඉවත් කර IS එකතු කරන්න මේකේ පොඩි ගැටලුවක් තියෙනවා මම කියලා දෙන්නම් දැනට ඔහම ලියන්නකෝ අග අකුර Y නම් බහුවචන කරන බහුවචන කරන විට IS එකතු කරන්න IES එකතු කරන්න හරි නේද බලමු අපි උදාහරණ ටික. ඔකේ බලන්න baby baby lorry city බලන්න අගාකුර දිහා පොඩ්ඩක් බලන්න පුතේ අගාකුර ආ අගාකුර බලන්න y අකුර නේද තියෙන්නේ lorry කියනකොට y අකුර yes sir city කියනකොට අගාකුර y අකුර නේද තියෙන්නේ එහෙනම් we'll do like this baby කියනකොට y අකුර ඉස්සුවා රතු පාට එක්කනාව අයින් කරා දැම්මා එතනට IES දැම්මා එතනට IES y අයින් කරලා IES එන ඉක්මනට හදන්න බලන්න විනාඩි තව 4යි තියෙන්නේ කෝ බලන්න කවුද කඩිසරෙන් finish sir okay putte okay we'll wait wait okay anitha podda liyala iverenaka balai I am a finisher I am a finisher I am a finisher sir finish finish sir api etoda kiyanne sir finish kiyala hone finished finished finisher ema neda senuda finish senuda ayyo senuda ochchara kalpanave I have finished. Okay, good. Ena api balama answers. I have finished writing. Okay, good. Look at the board. Look at the screen pute. Balanna baby babies y akura ayin karala IES. Lorry lorries y akura ayin karala IES. Cities cities y akura ayin karala IES. Habai there's a problem. Anna balanna boy toy wage wacana අගාකුර වයි පුතේ අගාකුර වයි ඒත් ඒත් මුල අකුර ඊට කලින් අකුර බලන්න ඕ කලි වල් අකුරක් නම් අන්න ලියා ගන්න පුතේ මේකින් පහල අගාකුර වයි වත් අගාකුර වයි වත් ඊට පෙර අකුර ඊට පෙර අකුර වවල් අකුරක් නම් ස්වර අකුරක් නම් වවල් අකුරක් නම්
why ivat nokara sirak ay kiyanna ha puthe kiyanna da ay kiyanna okay okay aga akura why nam ita pera akura ita pera akura vaval akurak wana vita swara akurak wana vita vaval dannawada swara akurak wana vita why ivat nokara why ivat nokara puthe mataka thiyaganna why ivat nokara s pamanak ekathu kiri s pamanai ekathu wenne puthe mataka thiyaganna balanna wenasa api balamu wenasa anna balanna anna balanna anna ape babalada anun yanawa mahansi sir raja me panti patang karagena hari kamak na adata vitarai oma honde hari baby babies lorry lorries city cities balana aga akura why habai ita kalika karana wala akurak nathi inda is ekathu kara puthe habai antima udahana deka boy boy toy aga akura why ita kalika karu wawal akurak o a e i o wawal shabda enewa honde එතකොට මොකද්ද කරේ අපි? S අකුරක් එකතු කරා පුතේ. එනම් boys toys විතරයි. පැහැදිලි නේද? අපි තවත් ආපහුට අවසරයක් බලනවා. අපි තව ටිකක් වෙලාවකින් log off වෙන ඉඳා ටික වෙලාවකට see you bye ආපහු log on වෙන්න. Sir. ඔව් පුතේ. මේ මොකද්ද කිව්ව මාතෘකාව? Pluralization බහුවචන කිරීම. Sir, a link එකේ අපෝ කියන්න බුදුමන අපෝ සරයක් කියන බය වෙන්න එපා